අන්තර්ජාතික තියන ආයතනවල තියන දෙබිඩි පිළිවෙත කියන එක තයි අපිට පැහැදිලිව අවස්ථාවේද කියන්නඩ සිද්ධ වෙන්නේ. මොකද ගුඩා රටක්ටච් ශ්‍රී ලංකාවට එක විදිහකටත් මීට වඩා භයානක විදිහට මානව හිමිකම් අ අමුුව උල්ලංටනය කරපු බලගතු රටවල් ගැන ඇහැපිය බලන්නේ නැති විදිට. සි අවධානයක් යොමු කරන්නේ නැතිවිදිහටත් දෙබිටි පිළිවෙතක් තමයි මේ සමහර අවස්ථාවලදී අපිට පේන්නේ. මේක අපිට මේ අවාසනාවකට මේ රටේ දමන් ඉසල කිවගේ ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් පෙච්ච රටකට තමයි මේ චෝදනා කරන්න එතවොටේ ගොදුරක් බවට පත්කරපු ත්‍රස්තවාදී සංවිධාන වලට කිසි මැගිල්ලා දිික්කරන්නන්නේ නැහැ ඉතාම මෙලේච්ච විදිහට මේ රටේ ජන සංහාරයක් කරපු මේ රටේ මර්මස්ථාන විනාසකරපු ත්‍රස්තවාදී සංවිධානය ගැන කිසිම සඳහනක් නෑ. ඉදි ඒක හරිම අසාධාරණයි මේක මංහිතනවා ඇත්තටම බොහොම නරක පූර්වාද දර්ශයක් වී මොකද පොනම රටකට හිතෙන්ද පුළුවන් අපි ත්‍රස්තවාදය මැඩ පැවැත්වෝතිං තමයි අපිට ප්‍රශ්තතියෙන්නේ නිසාහ ්‍රස්වාදය කරගනයයාමට ඉඩ දෙෙනවාද කිය නමුත් අපේ රටේ මංහිතනවා විශේෂම දෙදස් හයින් පස්සේ රජය තීරණයක් ගත්තා මේ ත්‍රස්තවාදය මුලින්ම මේ භූමියෙන් තුරං කළ යුතුයි කියනක ඇවිල්ලා සාම සක්කච්ඡා සාම හමුදා සීස්ෆර් ග්‍රීමට් එකන සටන් විරාම රාශියකින් පස්සේ. ඉති ඒගේ අවුරුදු තිහක් මිඳවපු රටක්. මෙතර හරිසාධාරණයක් අපි මේ අන්තර් ජාතික ක්‍රමය තුළින් දකිනවා. දෙක හොඳනෑ එහෙම කරන්න අවශ්‍ය නෑ. අනික දැ මානව හිමිකම් කියන එක මංහිතනාව ඕනම රටක් දෙයා බලද්දි සසන්ධනාත්මකව බැලිය යුතුයි. එකම රටකට යම් කිසි සිදුවීමක් කරගෙන මෙන්න ඔබ මානව හිමිකම් කඩකරයි කියන එක නැතුව. අඩුගානෙ කලාපයක් විදිහට එමටත්තං අසල්වැෑසි රටවලිති මට එතදිනාම් කියන්නම වෙනවා. මේ කලාපේ තියෙන සාමකාමීම රට ශ්‍රී ලංකාව කියන එක බයනතුූම කියඩ වෙනවා ඉදි එහම තත්ත්වත් තියෙද්දී මේ වගේ චෝදනා ඉදිරි පත්කිරීම හරිම අසාධාරණයි අනික දැන් අපි හැමෝම දන්නවා අප මේ කොවිD වසංගතයෙන් යමිතා දුරකට මැඩ පවත්වාගෙන මේ එන්නට ලබාදීගෙන ආර්ථිකව. ඔළුව ත්සන්ඩ හදන අවස්ථාවක් මේ අපේරට පිතරක්නේ මේ මුළු ෝකටම මේ ආර්ථික උද්ධමනය බලපාලා තියෙනවා මේ මුල්ලු ලෝකෙම ෆන්ස් කෙනෙ ගැන මුදල් ගැන්න ප්‍රශ්නයක් තියෙනවා ඉදිී හෙමතියෙද්දී මේ වගේ මේ කුඩා රටකට මේ ත්‍රස්ථවාදීන්ගේ ගොදුරත්පච් ශ්‍රී ංකාවට ඒ වගේ චෝදනා කරන එක ඉතාමත්ම අසාධාරණය කියනක තමයි අපිට කියන්නට පුළුවවා. ලකම්තුමන අපිට පේනවා රජයට රජ ස්ථාවරයක් තිබෙනවා මේ මාන විහි විකම් සම්බන්ධෙන් අපිට ලංඟන චෝදනා පිළිබඳව දිගෙන්දිගටම ශ්‍රී ලංකා රජයේ පිළිබඳව මාන විහිමිකම් කවුන්සිලේ හමුවේ ප්‍රකාශ කර තිබෙනවා මෙවර සැසිවාරයේද මොනමගේ සූදානමක්ත තියෙන්නේ. අපිට එල්ල වෙන චෝදනා හෝ විවිධ යෝජනාහෝ මේ සම්බන්ධයෙන් අදහස් තක්වාරයට. ොදැන් අපි ශ්‍රී ලංකාව රටක් විදිහට එක්සත් ජාතිීන්ගේ ප්‍රඥපතියට අනුව කටේතු කරන්න රටක්. වගකිව යුතු රටක් විදිහට අපි බැඳී සිටිනවා මේ ලෝකය වෙනුවෙන් ලෝක සාමය වෙනුවෙන් අපි රටේ සාමය වෙනුවෙන් සීලුම දේවල් කරන්න අනිවාර්රයම්ම මේ එක්සත් ජාතිීන්ගේ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකාව ඒ හැම කටයුත්තක්ම කරන්නට බැඳී සිටිනවා. අපි අනිවාර්යම ඒ සියලුම දේවල් කරනවා. එගේම හමන්ඩරයිට් කමිෂන් එකේ එකන මානව හිමිකම් කොමිසමේ බැලුවහම දැන් අපි දන්නවා දෙදා ස්විස්සේ. ි මානව හිමිකම් කොමිසමට ගිහින් කිව්වා. අපි දෙදස් පහළවේ අසංකරපුඒ අර කෝස් පොන්සසිප් එකන සහයෝගිත්තාවෙන් අසංකරපු ගිවිසුමෙන් අපි රජයක් විදිට ඉවත් වෙනවා කියලා. නමුත් එතැදි අපි තවත් පොරොන්දුවක් දුන්නා. අපි ඒවිදියට ඒ ගිවිසුමෙන් ඉවත් උන්නත්. අපි මේ රටේ සාමය වෙනුවෙන්, මේ රටේ මානව හිමිකම් වෙනුවෙන් අනිවාර්යෙන්ම කටයුතු කරනවයි කියන එක. එතන්දි අපි අද වෙනකොට ඔප්පු කරලා තියෙනවා. ඒ ඒ වෙච්ච පොරොන්දුව, අපි ඒ ආකාරයම ඉටු කරලා තියෙනවායි එක කියෙ මොකද අපේ රටේ සමේ ප්‍රශ්නය සම්බන්ධව ආයතන කිහිපයක් පිහිටවා තියෙනවා එකන ෆස් of මිසිං පර්න් කියන එකැන අතුරුදහන් වුවන්ගේ කාර්යාලය Offෆිස් of රපරේන් තියෙනවා එකැන විදිතයන්ට වන්දිගෙවීමේ කාර්යාාලය මේ වගේ කාර්යාල පහක් හරහා. මේ කාර්යාල පහේ කර්තව්‍ය කරගෙන යාමට විශාල වසයෙන් පහසුකම් ලබා දීලා. ඒ තුලින් මේ සම්බන්ධව තියෙන අවශේෂ ප්‍රශ්නවලට විසඳූම් හොයන්න තමයි අපි කටයුතු කරන්නේ නමුත් මෙතැදිමං එකක් කියන්න ඕනේ. මේ ගේපාර තිබ්බා හතලිස් හයවැනි සැසිවාරේ දී. එක්සත් ජාතිීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කලා මේ තොරතුරු හොයා ගැනීම එවිඩන්ස් ගැදරිින් මිකැනිස්සම් එකත්.ඒැන්නේ මේ යම්කි අපේ රටේ අපරාධයක් වනා කියලා උපකල්පනය කරලා ඒකට අවශ්‍ය තොරතුරු එක්කහු කිරීමේ යන්ත්‍රණයක් ගැන. අපි කිසිම අවස්ථාවක කිසි සේත්ම එවැනි මේ පිටිං බාහිරවගේන මිකැනිසම් එකට හෙමනත්තා යාන්ත්‍රණයකට එකඟ නැහැ මොකදකට හේතුව තමයි. ඒවගේ යාන්ත්‍රණයක් එක්සත් ජාතිීන්ගේ ප්‍ර්ඥපතියට විරුද්ධයි. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ තියන ඒ ප්‍රඥත්තියට විරුද්ධයි.ඒවගේම අපේ රටේ ඩොමස්ටික් මකැ නිස මේකඇන මේ රටේ අභ්‍යන්තරව කෙරෙන යාන්ත්‍රණ සියලක්ම හොඳින් ක්‍රියාත්මක වෙනකොට. සම්බන්ධව හොඳින් ක්‍රියාත්මක කරනකොට ඒ වගේ බාහිර ්‍යාන්ත්‍රණයකට අපිට කිසි සේත්ම එකඟ වෙන්න බැහැ. අපි මේ සම්බන්ධව මහකොමසාරිස්තු මේරි තාමත්ම පැහැදිලිව කියලා තියෙනවා අපි සියලු දේවල් කරන අපි රටේ සාමය වෙනුවෙන් නමුත් මේ බාහිර යාන්ත්‍රණයට නං අපිට කිසිසේත්ම එක වෙන්න බැහැ කියලා දැන් ඔබ මතකය දෙදස් පහලොට වගේ ගෙනනිච්චතින් එතැදි අපි ජිනීවාවලට ගිහිල එකඟ වුණා බාහිර රටවල විදේශ රටවල නීති. විදේශ රටවල නඩුකාරයෙන් මේ රටට ආවටකමක් නැහැ වගේ කියන අදහසක්. නමුත් එතදිී අපි දන්න ඒක කොයි ආකාරයට අපේ මහජනතාව ගත්ත කියලෙක ඒ වගේ දෙයක්ට අපි කිසිසේත්ම ඉඩ තියන්ඩ බැහැ.